එතුමා කිසිම වාකීමක් නැතුව රටේ අර්බුදකාරී තත්ත්වය ඇති වෙන්න වාචාල විදියට නොයෙක් නොයෙක් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ සමහර ප්‍රකාශ ජාතික ආරක්ෂාවට සංහිඳියාවට ජාතික සමගියට හානි කරයි. ඒක හන්ද මම දකින විදියෙන් නම් මීට කලින් එතුමා හරි මාර්ගයට ගැනීමේ පියවර කොහෙන් හරි ගන්න තිබුණා. එතුමා හරි මාර්ගයට එන්න ඕනේ. දැන් ඔය කරන කතා බහ ඒව පිළිගන්න බෑ අපේ සමාජයේ අපේ රටේ තියෙන සමගියට පැවැත්මට හානි කරයි. ඒකන්ද මම හිතන් දැන් හරියට තීරණය ගත්තක හොඳයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ලියපු වාර්තාවේ නම් අපි දැක්කේ නෑ අත්අඩංගුවට ගන්න තරම් ප්‍රශ්නයක්. නමුත් එතුමා සංහිඳියාවට හානි කර වගකීමකින් තොරව කතා කරා ඒකෙත්. ඒක මම දන්නේ නෑ. නමුත් එතුමා මේ පහුගිය දවස්වල කියපු රටේ එතුමාට වෙනම නීතියක් තියෙන්න ඕනේ. මේ රටේ නීතිය මේ රට එතුමා සලකන්නේ නෑ ඒවා එතුමා ගණන් ගන්නේ නෑ කියපුවට විරුද්ධ නීතිය අනුකූල එතුමාට විරුද්ධ ක්‍රියා කරන්න ඕනේ. ඔව් සරත් විරසේකර කතා කරනකොට වාකීමකින් කතා කරන්න ඕනේ. එයා අතන මෙතන අපි දැක්ක වොයිස් එකක් දෙනවා බුර්කාව තහනම් කරා ඒ වගේ කතා. නමුත් එයා වෙලා නැහැ කියලා මම දැක්ක අදත් පත්‍රවල රජයේ පත්‍රයේම ඩේල් නිවුස් එකේ හෙඩ්ලයින්ස් තියෙනවා කෙහෙලිය ඇමතුමා කියනවා. එහෙම තීරණයක් කරන්නේ නැහැ තාම කියලා. එතකොට ඇත්ත වශයෙන්ම උතුමා කියනා වගේ එයා කියපු කතාවත් එයා හිතුමතේට කිව්වා නම් ඒකත් ජාතික සමගියට හොඳ නැහැ. එයාවත් CID එකට ගෙන්නන්න වෙනවා. අනිවාර්යෙන් ගෙන්නන්න වෙනවා. වාකීමක් නැතුව ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන කතා කරනවා නම් ඉස්සෙල්ලා එයාව ගෙන්නන්න ඕන. Breaking Dr. Okay.